සම්බුදු හිමියනි අජරාමර නිවන් සෙව්ව මං හද බැතියෙන් නම දිනි ඔබ හද බර සමම් පව්ව අයිබෝවන් අදත් අපි සුපුරුදු පරිදි අලුත්ම වැඩසටහනක් එක්ක ඔබ හමු වෙන්නට ආවා අද අපිත් එක්ක ඉන්නවා ලංකාවේ විරිඳු බණ ශේෂ්ත්‍රයේ පතාක යෝධයෙක් MV ගුණදාස මහත්මයා එතුමත් එක්ක සාකච්ඡා කරන්න අපි සුවිශේෂී කාරණා ගණනාවක් තිබෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා විරිඳු ශේෂ්ත්‍රය පිළිබඳව යම් අදහස් ටිකක් බෙදාගන්න ඊට අමතරව එතුමා පිළිබඳව යම් සුවිශේෂී කාරණාවක් මේ වැඩසටහන හරහා හෙළි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා එහෙනම් අපි එකතු වෙමු මේ වැඩසටහනත් එක්ක එම්වී ගුණදාස කිව්වහම ලංකාවේ විරිඳු ගායනා ශේෂ්ත්‍රයේ ඔබතුමා ගැන නොදන්නා කෙනෙක් නැති තරම් මම මුලින්ම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ඔබතුමා කොහොමද මේ විරිඳු ගායනා ශේෂ්ත්‍රයට යොමු වුණේ කියලා මම අමිල විරිඳු ගායනා ශේෂ්ත්‍රයට යොමු වුණේ මගේ පියතුමාගෙන් මගේ පියතුමා තමයි සමස්ත ලංකා මෙලිබන් මහ විරිඳු තරගයෙන් එවකට ඊට විරිඳු ගායක ගායිකාවන් 163 දෙනෙක් අභිභව ප්‍රථම ස්ථානයේ හිමි කරගත් පිළියන්දල එම්.වි. අමරදාස මහත්මයා. ඒ තාත්තගෙන් තමයි විරුදු කලාව ප්‍රගුණ කළේ. පියතුමා විහාරස්ථානවල විරුදු බණ කියන්න යනවා. මං එතුමා පසුපස ගිහිල්ලා එතුමා දෙන අවදන් ආවාද පිළි අරගෙන ප්‍රබාල වාදනය කරන්න විරුදු ගායනා කරන්න නිපුණත්වය ලබා ගත්තා. මම හිතන්නේ දැන් දශක පහකට වැඩි කාලයක් වෙනවා මම විරුදු ගායනා කරන්න පටන් අරන්. පළමුවෙන්ම කැසට් පටයකට විරුදු ගායනා කළේ 1980 රත්නපුර ශ්‍රී ලංකා පැන්සියව සායතනයේ නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම විරුදු බණ කැසට් පටයට මම ගායනා කළේ චුල්ලධම්පාල ජාතකේ. එතෙන් පටන් මම මේ වෙනකොට කැසට් පට 400කට පමණ ජාතක කතා, චරිත කතා, තේරි ගාථා, තේර ගාථා, ධම් කතා ගායනා කරලා තියෙනවා. ඒ වගේම කාලීන විරුදු ගායනා කරලා තියෙනවා. ලංකාවේ සිදුවෙච්ච නොයෙක් සිදුවීම් පිළිබඳව. මම දැනට FM දෙරණේ හැම ඉරිදා උදෑසන 9ට ප්‍රචාරය වෙන අමුද්දස්ස කාලී කාලීන විරුදුසුරන් වලින් උදේ 9 ඉඳන් 10 වෙනකම් පැයක විරුදු ගායනාවක් කරනවා. ඉතින් මේ දිනවල කොරෝනා වසංගතය නිසා සමහර විට වැඩසටහන් මාසිකවමාර වගේ නොකර ඉඳලා කියලා. දැන් නැවත ආපහු ආරම්භ කරන්න තියෙනවා. මම අවුරුදු 12-13 ඉඳන්ම කලේ විරුදු ගායනා කිරීම. දැන් ඔබතුමා මේ බෞද්ධයන්ගේ අපේ කියන්නේ බෞද්ධ දහම ජනතාව අතරට ගෙන යන්න මේ විරුදු ගායනා වලින් ලොකු සේවයක් කරපු කෙනෙක්. එතකොට ඒ හැඟීම බෞද්ධෙක් විදියට ඔබතුමාට කොහොමද දැනෙන්නේ? ඒක මට ලැබිච්ච ලොකු වාසනාවක්. මොකද කවදා හරි මා ජීවිතෙන් සමුගත්තත් මේ බුද්ධ ශාසනයේ පවතින තුරු මගේ කටහඬ තියෙනවා. රැඳී පවතිනවා. විසක් පෝයට, පුසොන් පෝයට, සැල පෝයට, ඒ වගේම ඈත පළාත්වල තුන් මාසෙ බණවලට, සද්දවාසෙ බණවලට, සද්දවාහිනී මගේ මගේ කැසට් පට ප්‍රචාරය වෙනවා. ඒ දහම් කතා ඇසෙනකොට මම හිතනවා ඒක මට නිහතමානී ආඩම්බරයක් ඇති වෙනවා. මම මගේ ආගම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන් ලොකු මෙහෙවරක් කළා කියලා සතුට ලබන්න පුළුවන්. දැන් මේ කොරෝනා කාලය නිසා ඔබතුමා ඔබතුමාගේ දැන් ගායනා ශේෂ්ත්‍රයේ ඒවා සමහර වෙලාවට ඒ වැඩ අතපස් වුණත් වෙන වැඩ කටයුතු විරුඳු සම්බන්ධව එහෙම කරනවද? විරුඳු සම්බන්ධ මුකුත්ම නෑ. මොකද මේ කොරෝනා වසංගතය එන්න කලින් විහාරස්ථානවල තිබුණනේ මගේ සජීව විරුඳු බල. පැය කාල ඒ වැඩසටහන් ඔක්කොම මේ කොරෝනා වසංගතයෙන් අහුස්සි වුණා. ඉතින් මේ ආදායම් ඔක්කොම එන හිටලා තියෙන්නේ මට විතරක් නෙවෙයි සියලුම
කලාකරුවන්ට මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. ඉතින් මොකද කරන්නේ අපි? ඒකත් එක්කම මට දැනගන්න ලැබුණා ඇත්තටම මේ ඔබතුමා මේ දවස්වල ඒ කියන්නේ යම් අසනීප තත්ත්වයකින් පසු වෙනවා කියලා. ඔව් ඔව් අමිල මම මේ පරීක්ෂණ කීපයක් කළා. මම මුලින්ම පරීක්ෂණය කළේ පරීක්ෂණ පෙන්නුවේ වග්ගඩු වෛද්‍ය විශේෂඥ එහෙලම් නසාර මහත්මයාට නවලෝක රහෝලේ. අවුරුදු දෙකක් පමණ මම එතුමගෙන් ප්‍රතිකාර ගත්තා. 2019 පස්සේ පොළොඹ යාම ටිකක් නතර කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මං විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතාගෙන් ප්‍රතිකාර ගත්තා. වග්ගඩු සම්බන්ධ විශේෂඥ. එතුම දෙම්මට නිර්දේශ කරලා තියෙනවා 6 මාසයක් ඇතුළත වග්ගඩුවක් බද්ධ කරන්න ඕන කියලා. ඉතින් පරීක්ෂණ දැන් පවත්වාගෙන යනවා. ඉතින් වෛද්‍යාර්තුමා මයෙන් ඇහුවා මේ කවුද වග්ගඩුවක් දෙන්න ඉන්නේ කියලා. එවලි මේ මාත්‍යෙක් ගිහින් ඉති මගේ දුව එයා ඉදිරිපත් වුණා. දැන් මේ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. හැකියක්මනින් වග්ගඩුව බද්ධ කරන්න ඕන. මම හිතන්නේ ලංකාවේ කියන්නේ මෙතුමාගේ විරිඳු බණ ඔබේ සවනින් එහෙම නෑසෝ කෙනෙක් නැති තරම්. ඉතින් මේ අවස්ථාවේ මෙතුමා වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් දෙයක් මම හිතනවා තියෙනවා. මම හිතන්නේ මේක ඒ කියන්නේ අතිවිශාල මුදලක් මේ සඳහා වැය වෙනවා. සෑහෙන මුදලක් වැය වෙනවා. මම හිතන්නේ ඉතින් ප්‍රතිකාර සඳහා වගඩුව බද්ධ කරනවා වුණාම දන්නව ඇතිනේ. සෑහෙන මුදලක් එවනිය වැය කරන්න සිද්ධ වෙනවා ලක්ෂ ගාණක්. ඉතින් අපි එක්කර ධනවතුන් නෙවෙයි. මොකද අපි අපේ ආගම වෙනුවෙන් බෞද්ධයෙක් වශයෙන් කරන්න පුළුවන් උපරිම සේවය කළා රට බණ කීවා. ඒ වුණාට මේ ධනේ රැස් කළේ නෑ. ඕ කැසට් පටත් සෑහෙන්න කළා 300ක් විතර. ඒක කරපු නිෂ්පාදකවරු සමහර විට මගෙන් හම්බ කරගන්න ඇති. අපිට ඔය සුළු මුදලක් ගෙවලා ඒ ගැන කනගාටු වෙන්නෙත් නෑ. ඒක තමයි මේ මේ රටේ තත්ත්වය. මේ වැඩසටහන බලාගෙන ඉන්න කවුරු හරි ඔබතුමාට උදව්වක් කරන්න මේ මොහොතේ ඉදිරිපත් වුණොත් ඒ සඳහා අවස්ථාව තියෙනවද? කොහොමද එහෙම වෙන්නේ? ඒ කරන්න කැමතිලා ඉන්නවනම් ඉතින් මගේ අකමැත්තක් නෑ ඉතින්. මොකද අපේ රටේ ජනතාව බොහොම කෙලෙහි ගුණ දන්න දනට කැමති. මං හිතන්නේ කමිල මේ ලෝකේ ලංකාවේ අතරම් දන් දෙන මිනිස්සු ඉන්න රටක් නෑ. ඔබ දැකලා ඇතිනේ වෙසක් එකට පොසොන් එකට මේ අර මොකද්ද මේ 2019 ආපු පල්ලිවලට ප්‍රහාරෙල්ලකට පාස්කු ප්‍රහාරේ ඒක එන්න කලින් අපේ ලංකාවේ වෙසක් පොසොන් ඇසල පෝවිදන වලට දන්සල් කොච්චර දෙනවද? එකම රට අඬක ගහ කන්න දෙන රට තමයි ලංකාව. ඉතින් මම හිතනවා මගෙන් විරුද්ධ බණ ආපු මගේ ප්‍රේක්ෂක ජනතාව, මගේ බෞද්ධ ජනතාව යම් සහයෝගයක් දෙයි කියලා. ඔබතුමාට මේ අපිට පේනවා ඇත්තටම දකින්නවා ඔබ සම්මාන ගණනාවක් මේ වන විට හිමි කරගෙන තිබෙනවා. ඔව් අමිල. අපි ඒ ගැන චුට්ටක් කියමු. එතකොට මට මම විරුද්ධ බණ ගායනා කිරීම සම්බන්ධයෙන් මට ලැබිලා තියෙනවා ගෞරව සම්මාන 6-7ක් විතර. බලුමෙම් ජනාභිමානී, ඊළඟ කාව්‍ය කලා ප්‍රසාදිනී, කාව්‍ය සුවර්ණ, මාධ්‍ය කලා කීර්ති, කාව්‍ය සුවර්ණ විශ්ව කීර්ති, දේශ ප්‍රසාද කලා සූරි, අවසාන සම්මානය තමයි රාජ්‍ය සම්මානය කලා භූෂණ, විරුදු විශාරද, ඔය වගේ ගෞරවනාම ටිකක් තියෙන මේ මුදල් ගෙවල එහෙම ගත්තේම නෙවෙයි. මා කරපු සේවයට මට ලැබුණ සම්මාන. ඔබතුමාට මොකද හිතෙන්නේ ඇත්තටම අද දවසේ දැන් ප්‍රේක්ෂකයා වෙනුවෙන් තවදුරටත් මේ බෞද්ධ ජනතාවට විරුඳු ගායනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබතුමා? ඒකට ඔබතුමා නිරෝගීව ඉන්න ඕනේ, නිරෝගී සුව ඉක්මනින්ම අත්වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට අපි අවසාන වශයෙන් කියමු මොකද්ද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ, ඔබගේ ඉල්ලීම මොකද්ද? මගේ ඉල්ලීම ඉතින් මගේ අදහස් තමයි
මියදෙන තුරු විරුදු ගායනා කිරීම මට මගේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ සරලෙන් විරුදුවෙන් ගායනා කරලා පිරිසක්ව සුමකට යොමු කිරීම මට මේ ඔය දැන් අමිල හිතන්න මේ මම පැයක මගේ බණ කතාවක් අහලා දහක් අහලා එයින් දහ දිනක් හොඳ මාර්ගයට යොමු වෙනවා ඒක මට ලොකු සතුටක් ඒක මට මතුවාත්මෙටත් ලොකු කුසලක් මම මැරෙනකම් විරුදු ගායනා කරනවා අපේ රටේ බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව මම හිතන්නේ මේ මොහොතේ ඔබතුමාලටත් මෙතුමා වෙනුවෙන් කරන්න යම් දෙයක් ඇති අපේ මෙතුමාගේ දුරකථන අංකය සහ ගිණුම් අංක අපි මේක තිරයේ දිස් කරනවා ඔබලාට පුළුවන් නම් ලොකු දෙයක් නෙවෙයි පුංචි උපකාරයක් මේ වටිනා කලාකරුවා වෙනුවෙන් ඔබේ දායකත්වය දෙන්න මම හිතනවා මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම පුණ්‍ය කර්මයක් කියලා මොකද බෞද්ධයන්ට අපේ අපේකම අපේ බෞද්ධකම ඉතාම සරලව විරිඳු ගායනාවක් මගින් ඉදිරිපත් කරපු මෙතුමා තව වැඩ කරන්න නම් මෙතුමා නිරෝගීව ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ගොඩක් සතුටු වෙනවා ඔබතුමත් එක්ක මෙහෙම සංවාදයක් කරන්න ලැබීම සම්බන්ධව. ඔබතුමා සුව වුණයින් පසු අපි නැවතත් වැඩසටහනකින් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. හොඳයි අමිත බොහොම ස්තුතියි.